සුබදාසක්ිර ප්‍රාර්ථනා කරනවා. රූහා ඉන්ෆ්ලුවෙන්සින් YouTube channel එකත් එක්ක ඔබලාව ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් මේ channel එකට පිළිගන්නවා. අදම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. හිතන්න ඔබ ඔරුවක ගමන් කරනවා කියලා. ඔබ මේ ඔරුවේ ගමන් කරන ටික දුරක් යද්දී මොකද වෙන්නේ? මේ ඔරුව එකපාර පෙරලෙනවා. එතකොට ඔබව වතුරට වැටෙනවා. එතකොට ඔබ ළඟ දැන් ජීවිත ආරක්ෂක කබායක්වත් නැහැ. එතකොට ඒ වගේ වෙලාවක ඔබ මොකද කරන්නේ? ඔබට කරන්න පුළුවන් ගන්න පුළුවන් තීරණ දෙකක් තියෙනවා. එකක් තමයි ඔබට පීනන්න පුළුවන්. දෙවෙනි එක ඔබට ගිලෙන්න පුළුවන්. ඔබ ගිලුනොත් ඔබ මරණයටපත් වෙනවා. හැබැයි ඒකත් තීරණයක්. නමුත් ඔබට පීනන්න තීරණයක් ගන්න පුළුවන්. එතකොට ඔබ ජීවත් වෙනවා. හැබැයි ඒක ලේසි නෑ. ඔබ දැන් පීනන්න තීරණයක් ගත්ත වෙලාවේදී ඔබට අසල ගොඩබිමක්වත් පේන්නේ නැත්නම් ඔබ තවත් අදහිරයටපත් වෙන්න පුළුවන්. එතකොට ඔබට හිතෙන්නට පුළුවන් ගිලිලා මැරෙනක මීට වඩා හොඳයි කියලා. හැබැයි ඔබ තීරණයක් ගත්තොත් අදිෂ්ඨානශීලීව නෑ මම ගොඩබිමක් හම්බෙන්නකම් පීනනවා කියලා ඔබට පුළුවන් ඔබගේ ජීවිතය ගලව ගන්න. අපගේ ජීවිතයත් හරියට මේ ඔරුවක යනවා වගේ තමයි. මේ ඔරුවේ ගමන් කරද්දී අපේ ජීවිතයත් හරියටම ඒ වගේම තමයි. බොහොම අභියෝගාත්මකයි. අර ඔරුවෙන් වතුරට වැටෙනා වගේ අපේ ජීවිතයේ සමහර වෙලාවට අපිට निराකරණය කරගන්න බැරි තරම් ප්‍රශ්න අභියෝග එන්න පුළුවන්. නමුත් මේ ප්‍රශ්නවල ගිලෙනවට වඩා ඔබ මේ ප්‍රශ්නත් එක්ක පීනලා ජයග්‍රහණය කරන එක තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා කිසිම මොහොතක ප්‍රශ්නයත් එක්ක ඔබ පැටලෙන්නට යන්නට එපා. ඔබ ප්‍රශ්නය තුලින් ගොඩට ඇවිල්ලා විසඳුම නිර්මාණය කිරීමට උත්සාහ කරන්න. මොකද වතුරට වැටෙන මිනිහට ගොඩ එන්න තියෙන්නේ වතුරෙන් පීනලම තමයි. වෙන ඔප්ෂන් එකක් වෙන ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා ඔබට යෝජනා කරනවා ඔබගේ ජීවිතය ජයග්‍රහණය කරන්න වතුරේ ගිලෙන්නට නොවේ වතුරේ පීනලා ඔබගේ අභියෝග ඔබගේ ජීවිතය ජයග්‍රහණය කරන්න. මේ වගේම වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බ වෙමු. ඔබට ජය ප්‍රාර්ථනා කරනවා.